Hi Bhuvan, මම කැමති කතා කරන්න මේ ලිංගිකෝ බෝ වෙන රෝගවලින් වෛරස රෝග ගැනත්. වෛරස රෝග ගැන කතා කරන්නේ මේවට ඇත්තටම බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව බෙහෙත් නැහැ. සුව කරන්න බෑ. මේ AIDS කියන එකත් වෛරස් එකක්. ඒත් එක්කම එන Herpes, AIDS කියන්නේ HIV. ඒ වගේම තව වෛරස් සීරීස් එකක්ම තියෙනවා. HPV කියන්නේ In Lingika, innan, human papilloma virus. HSC, again, herpes simplex. Herpes simplex 1, herpes simplex 2. Kila dekhati na. Samane herpes simplex 1 kiyane ka. Again, rog bovin ma pravana tawa yadui. Herpes 2, HSV 2 kiyane ka. Tamai samane ko herpes kiyane roga tate enne. Ito kuna mukad me herpes kila kiyani. Herpes කියන්නේ මේ ලිංගිකාවයවල බිබුල් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට කටේ එන්න පුළුවන් ශරීරේ. ඒ කියන්නේ ඔය mucous membranes වල කටේ දිවේ තොල්වල එන්න පුළුවන්. මේ ඒකත් හරියට කිරිපාට දිය බිබුලක් වගේ තමයි එන්නේ. සාමාන්‍යයෙන් රෝගේ බෝ වෙලා දවස් 8ක් විතර වගේ වෙනකොට දෙක දෙක ඉඳලා 8 දක්වා වගේ රෝගය බිබිලි මතු වෙන්න පුළුවන්. සමහරට එක දෙකක් එහෙම නැත්නම් පොකුරු වගේ එන්න පුළුවන්. එහෙම වෙලා ඒක එමින්ම මේ තුවාලේ නිකන් කැඩිලා බිඳිලා එතන තුවාල වෙලා ආයි තව සතියක් සති දෙක තුනක් විතර තිබිලා එහෙමම හොඳ වෙලා යන්න පුළුවන්. හැබැයි හරි වේදනාකාරී. ඒත් එක්කම මේ වසා ග්‍රන්ථි දිමෙනවා, උණක් එනවා. මේ වගේ හරි වේදනාකාරී මේක. මේ විදිහට හොඳ වෙලා යන්න පුළුවන්. කවුරු හිතන්න පුළුවන් මේක බොහොම වැඩක් නෑ වනිකන් මේ කුරුලා එකක් වෙන්න පුළුවන් එහෙම හිතන්නත් පුළුවන්. ඉතින් මේ වගේ හොඳ වෙලා ගියා. ඊට පස්සේ ආයි ටික කලක් ගිහිල්ලා ආයි මතු වෙන්න පුළුවන්. ආයි මතු වෙලා ආයිත් ඔය වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. සමහරට ඒවා කේශ නාලිකා වලට පවා එකතු වෙනවා. මේ කේශ නාලිකා වටේ එකතු වෙලා ඊට පස්සේ ඒක සෙකන්ඩ් ස්ටේජ් වගේ ගිහිල්ලා ඒක ටිකක් ක්‍රොනික් එහෙම අසාධ්‍ය තත්ත්වයට ගිහිල්ලා ඒක එහෙමම කොඳු වටේට යනවා. කොඳු වැටේ අසර ගිහිල්ලා හැංගෙනවා ඊට පස්සේ. කොඳු වැටේ අසර ගිහිල්ලා හැංගුණාට පස්සේ පෙන්වන්නේ නැහැ රෝග ලක්ෂණ නමුත් නිෂ්ක්‍රීය අවධියකට යනවා. ඊගන් මේ ඩෝමන්ට් ස්ටේජ් එකකට යනවා. ගිහිල්ලා නිදි වගේ ඉන්නවා. ඉඳලා ඔය ස්ට්‍රෙස් සිටුේෂන් බොහොම දුක හිතනවා. බොහොම ප්‍රශ්නයක් ආපු වෙලාවට ඕන් එකයි මතුවෙනවා. ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් ඒක ඉඳලා හිටලා හිටිය ගමන් ඕම මතුවෙනවා. මතුවෙනවා ආය යනවා මතුවෙනවා ආය යනවා. ඉතින් දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ නම් තියෙනවා ඒක හර්පිස් කියලා කිව්වට පස්සේ දෙනෝ බෙහෙත් එක්ක ක්‍රීම් වර්ග බෙහෙත් දුන්නම ටක් ගාලා හොඳයි. හොඳ වෙලා ගියා නමුත් ඒ මොකද්ද වෙන්නේ ආපහු කොඳු වැටේට ගිහිල්ලා හැංගෙනවා. ඒ විදිහට තමයි. ඒ ලෙඩේ තියෙනවා එහෙමම. ඉතින් නමුත් ඒක තියෙන අයගෙන් වාහකයෙක් විදිහට බෝ වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය හරි දුකෙන් කතා කරන මොකද අපි මේ ගැන වැඩසටහන් කරාට පස්සේ ගොඩක් අයට හරි දුකයි මොකද ඔය ටෙස්ට්ස් වලින් ලේ වලින් හොයාගන්න පුළුවන් ලේ රුධිර පරීක්ෂාවෙන් හර්පිස් තියෙනවා කියලා හොයාගෙන හරි දුක් වෙලා ඉන්න අය ඉන්නවා. සමහරලාට මේ විවාහ වෙච්ච අය දරු පවුල් ඉන්න අය උන්ට මේ දේවල් තියෙනවා කියලා දුකෙන් ඉන්නවා අනේ ලෙඩ් බෙහෙත් නැහැනේ කියලා. ඉතින් ඇත්තටම මට කියන්න සන්තෝසයි මම කරන හෝමිපති වෛද්‍ය ක්‍රමේ මම විශේෂ බෙහෙත් හදලා තියෙනවා. මේවට බෙහෙත් තියෙනවා. ඉතින් මම ඒවා මේ මගේ වැඩසටහන් වලින් මම කිව්වා දැනුවත් කරාට පස්සේ මේවට බෙහෙත් තියෙනවා කියලා. බොහෝ අය මා කරා ඇවිල්ලා බෙහෙත් අරගත්තා. හරි සතුටු වුණා මොකද ඔවුන් ඉතාම ඉක්මනට සුවය ලැබලා ඒ ගැනත් ගොඩක් ස්තුති කරපු වාර්තා පවා මගේ ළඟ තියෙනවා. ඉතින් මොකද ඒක සම්පූර්ණ සුවපත් වෙන්නේ මේකයි. දැන් හර්පිස් සිම්ප්ලෙක්ස් කියන්නේ වෛරස් එකක්. වෛරස් වලට බෙහෙත් නැහැනේ බටහිර වෛද්‍ය විද්‍යාවේ. දැන් කොරෝනා වලට බෙහෙත් තියෙනවද නැහැ. ඒ වගේ තමයි. ඉතින් දැන් හර්පිස් සිම්ප්ලෙක්ස් කියන වෛරස් එකෙන්ම හදපු බෙහෙත් මගේ ළඟ තියෙනවා. ඒ කියන්නේ ඇත්තට මේ ජර්මනියෙන්ම ගෙන්නපු බෙහෙත් තියෙනවා. ඒක ඒවා ගහලම තියෙන ඒ කියන්නේ ඒ දෙයින්ම හදන්න පුළුවන් අපේ විසන් විස නැසේ කියන වගේ ඒඩ්ස් වෛරස් එකෙන් හදපු බෙහෙත් තියෙනවා. කොරෝනා වෛරස් එකෙන් ඕනනම් හදන්න පුළුවන්. ඒ විදිහට වෛරස් එකෙන්ම හදපු බෙහෙත්. මේ බෙහෙත් හදන විදිහ හරි අමුතුයි.
අන්නේ ආකාරයට බෙහෙත් හදනවා. එතකොට ඒකේ තියෙන අර එනර්ජි පිටපත තමයි අපි ගන්න. ඒ එනර්ජි පිටපත දුන්නට පස්සේ ඇඟේ ප්‍රතිශක්තිකරණ එනවා. ඒත් එක්කම රෝගී සුවපත් වෙනවා. ඒ වගේ දෙයක් තමයි. ඉතින් කොහොම හරි හර්පිස් වලට ඒ වගේ බෙහෙත් තියෙනවා. ඒත් එක්කම කියන්න ඕනේ මේ HPV Human Papilloma Virus එක. ඒකත් ලිංගික ඉන්නත් ලිංගේන්ද්‍රිය වල තියෙන ඉන්නෝ හැදෙනවා. සමහර කාන්තාවන්ට පිරිමින්ගෙන් බෝ වෙලා හැදිලා තියෙන යෝනිය වටේට හැදිලා තියෙන පිරිමින්ගෙත් ඉන්න පිරීලා තියෙනවා. ඒත් මේ විදිහට ඔවුන් හරියට මානසික වැටලා තියෙන්නේ මොකද ඔවුන්ට විවාහ වෙන්නත් බෑ. මේ ඒ කියන්නේ ඔවුන් සම්පූර්ණ මේ ලැජ්ජාවෙන් හැංගිලා ඉන්න මේ වගේ දෙයක් හැදුනට පස්සේ. ඉතින් අතරම ඔවුන් අනිත් වෛද්‍ය ක්‍රම වලින් කරන්නේ ඔක පුච්චනවා. ලිංග හරිම වේදනාකාරී පුච්චනවා. එතන කැළලක් එනවා. ඒත් එක්කම ඒක කැළල හොඳ වෙලා ගිලා ආයෙ එතනින් ඊටත් වඩා ලොකු වෙලට එනවා. එහෙම නැත්නම් තව ගොඩාක් එනවා. මේ වගේ දෙයක් තමයි. ඉතින් කවදාකවත් ඒකට විසඳුමක් නැහැ. නමුත් සන්තෝෂයි කියන ඒකෙන් හදපු ඔය වෛරස් වලින් හදපු මගේ බෙහෙත් තියෙන ඕකට මගේ වෛද්‍ය වාර්තා දමලා තියෙන මගෙත් අන්තර්ජාලේ මම දමලා තියෙනවා. ඒවා සුවපත් වෙලා ලෙඩුන් සතුටින් කතා කරන දේවල් තියෙනවා. ඉතින් ඒකයි දුක් වෙන දෙයක් නැහැ. ඇත්තම කියනවා නම් ලෙඩවල වලට බෙහෙත් තියෙනවා. නමුත් අපි මේ වගේ වැඩසටහන් කරන්නේ ඇයි? මිනිස්සු දැනුවත් කරන්න. මොකද කට්ටිය හිතාගෙන ඉන්නේ මේ හරිම සරලයි මේ ලිංගිකත්වය ඔහේ හැසිරෙන්න පුළුවන්. ලස්සන ගෑනු ළමයෙක් හිටියා, පිරිමි ළමයෙක් හිටියා, මේ වගේ එහෙම නැත්නම් ඔය ස්පා වලට යන්න පුළුවන්. ඒවා හරි භයානකයි. සමහරලාට ඒ වගේ තරල එහාට මෙහාට යනකොට ගෑවෙනකොට ඇඟේ උෂ්ණත්වයත් එක්ක නොයෙකුත් ලෙඩ රෝග යන්න පුළුවන්. නිකන් එකක් නෙවෙයි, ඔන්න හර්පිස් සිම්ප්ලෙක්ස් එක කියලා තනියම නිකන් යන්නේ නැහැ. කීපයක් තියෙන්න පුළුවන්, හතර පහක් එකට එකතු වෙන්න පුළුවන්. මම මේ වැඩසටහන් කීප එක මේ නාලිකාවේ මම කරගෙන ගියා වැඩසටහන් කීපයක්. මේ ඔක්කොම එකට එකතු වෙලා තියෙන්න පුළුවන්. එකට එකතු වෙච්ච ටික ඔක්කොම එකට යන්න පුළුවන්. ඒ කියන්නේ බැක්ටීරියා, වෛරස, දිලීර මේ ඔක්කොම එකට යන්න පුළුවන්. ඒක නිසා ගොඩක් ප්‍රවේසම් වෙන්න ඒ ගැනත්. නමුත් ඇහැට බලලා කියන්නත් බැහැ. තමන්ට ඇඟට වැළඳුනාම තමයි දන්නේ ওই දේවල් ගැන. ඒක නිසා බොහොම අර ඉස්සර ඉඳලම අර ඒඩ්ස් වලට වුණත් කියන්නේ මේකනේ තමන්ට එකම පාර්ට්නර් කෙනෙක් තියාගන්න කියලා. තමන්ගේ එක සහකරුවෙක් සමග ඉන්න කියන කතාව වගේ තමන් හරියට අවංකව එහෙම ඉඳීමෙන් මිසක් සහකරුවන් සහකාරියන් මාරු කර කර යෑම නිසා තමයි මේ වගේ දේවල් වැළඳීමේ ප්‍රවණතාවයක් තියෙන්නේ. නිසා ඒකන ප්‍රවේශම් වෙන්න. මේ වගේ වීඩියෝස් තව බලන්න අපිව subscribe කරන්න